දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ අම්පාර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්වුණා. මට එක දෙයක් පැහැදිලි, 2015ටත් වැඩිය මෙවර ජනාධිපතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කෙන් අපිට සුවිශාල ශක්තියක් ලැබෙනවා. ඒ උක්වගා කිරීමේ කොන්දේසිය මත ලබා දුන්නු ඉඩම් ටික තිබෙනවා. මම අදහස් කරගෙන තිබෙනවා උක්වගාව සඳහා ලබා දුන්නු ඉඩම් ටික ඒ වගා කරන ජනතාවටම බෙදලා දෙන්න. මොකද කියන්නේ, හොඳද? මේ රටේ කිසිම නායකෙක් නොකරපු ඓතිහාසික සේවයක් ගොවි ජනතාවට, කෘෂිකර්මයේ නියැලී සිටින ජනතාවට මම ඉෂ්ට කරන්නට යනවා. කුසේ සිටින දරුවට තඹ සතයක ණයබරතාවයක් නොමැති මාතෘභූමියක් දායාද කිරීමයි මගේ මේ යෝජනාවේ අරමුණ. අනිවාර්යෙන්ම අලි මිනිස් ගැටුමට අපි ශක්තිමත් විසඳුමක් ලබා දෙනවාමයි. සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 40,000ක් ඉන්නවා. ඒ අයව ස්ථිර කරේ අපේ රජයයි. සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ ඒ නිලධාරී මහත්ම මහත්මීන්ට තියෙන සුබ පණිවිඩයක්. ඒ ඇත්තොන්ට වසර 22කින් විශ්‍රාම වරම් ලබා දීමට අපි තීන්දුව කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ ඈත පිට බල ප්‍රදේශවලින් කොළඹට යවල රාජකාරී කරවන එක මම නතර කරනවා. 40,000ක් සිවිල් ආරක්ෂක බලකාය ඉන්නකොට ඇත්ත වශයෙන්ම ඉන්නේ 33,000යි. ඇබෑරුතු 7,000ක් තියෙනවා. ඒ ඇබෑරුතු ටික පුරවලා ඒ ප්‍රදේශවල රාජකාරී කිරීමට ඒ ප්‍රදේශවලින් පුද්ගලයෝ බඳවා ගන්නවා මිස අම්පාරේ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඈත පිට නිලධාරීන් අගනුවර යවන සිරිත මම වහාම නතර කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. ලබා දෙන්න බැරි වුණු කෘෂි රක්ෂණ වන්දිතික අපි අනිවාර්යෙන්ම ලබා දෙනවා. ගම් උදාව වගේ වැව් උදාව වලින් අපි වැව් ටික ගොඩනගනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ සියලුම දෙනත් එක් අත්වල් බැනගෙන මේ අම්පාර දිස්ත්‍රික්කය 16 වෙනිදා දිනනකොට මේ දිස්ත්‍රික්කය සංවර්ධනයේ පරාදීසියක් බවට පත් කරනවාමයි කියන එක මන් තමුන්නාන්සලට කියන්න කැමති. දුප්පත්කමට යටවෙලා මිරිකිලා තෙරපිලා සිටින ජනතාව එයින් මිදවීම සඳහා සමෘද්ධියත් සමග රණසිංහ ප්‍රේමදාසගේ ජන සවියත් අපේ 16 වෙනිදාන් පසු ආරම්භ කරනවා. Maxis, number 1 tire in Sri Lanka.